අපි අද මුහුණ දීලා තියෙන මහා බරපතල අරබුද හමුවේ රනිල් වික්‍රමසිංහ බාලගිරි ආණ්ඩුව එළවා දැමීම සඳහා වූ අවශ්‍ය සාධනීය දේශපාලන වැඩපිළිවෙළක අපි කොයි කවුරු දේශපාලන වශයෙන් නියැලිය යුතුයි. එසේ නොවුනොත් රාජපක්ෂවරුන්ගේ බලමෙහෙවරකම් කරන රාජපක්ෂවරුන්ට හෙන්චයි කයින් දක්වන රාජකාෂවරුන්ට අවශ්‍ය කරන මෙලටේ වහල් භාවය නිර්මාණය කිරීමේ කොන්ත්‍රාත්තුව රනිල් වික්‍රමසිංහ මහත්තයා බාර අරන් තියෙනවා. රනිල් වික්‍රම මහත්තයා රට හදන්න නෙමෙයි මේ බාර අරගෙන තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා බාර අරගෙන තියෙන්නේ රටේ සියලු ශ්‍රේෂ්ඨ තව තවත් අඩපණ කරලා වටලා දාලා හොරාකාලා ධනෙ උපුපු කඳවුරේ ඒ සල්ලි වලින් ඊළඟ දේශපාලන ජයග්‍රහණය කිරීමේ වැඩපිළිවෙලේ තරවුකාරය හැටියට රනිල් වික්‍රමසිංහ කටයුතු කරන බව අපට පේනවා. ඔහුගේ ආණ්ඩුව බාලගිරි ආණ්ඩුව. අපි දන්නවා බාලගිරි දෝෂේ අද නෙවෙයි හෙට. ඒ වගේ තමයි අද නෙවෙයි හෙට. අද නෙවෙයි ඊළඟ සුමානේ. අද නෙවෙයි ඊළඟ සති දෙකේ. ඒ කියන වචන ටික ඇරෙන්න රනිල් වික්‍රමසිංහ පත් වුණාට පස්සේ මේ රටට සිද්ධ වුණේ මොකද්ද කියන කාරණේ අපි ප්‍රශ්න කරනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට කඩේ යන උදවියට. අපිට සමහරු පක්ෂ අතහැරලා ගිහිල්ලා දේශපාලන තනතුරු ගත්තේ රට රකින්න රට ගැන ආදරෙයි කියලා. හැබැයි ලැජ්ජාවට කාරණේ දැන් රනිල් වික්‍රමසිංහ රකින්න කටයුතු කිරීම පිළිබඳව ඉතිහාසයේ ඒ දේශපාලන කඳවුරුවන් ඒ දේශපාලන කරන පුද්ගලයෝ රනිල් වික්‍රමසිංහට හැකි වුණාද බැරි වුණාද කරන්න පුළුවන්ද කියන කාරණේ ඔවුන්ගේ කටවල් වලින්ම කිසිසේ ලැජ්ජ නැති ගඳ ගහන කටවල් වලින් කතා කරන දේවල් පිළිබඳව මම කතා කරන්නේ නැහැ. දැන් ගෙදර තියෙන ගෙදර ඉන්න කිව්වා කාංචන විජේසේකර ඇමතිවරයා. දැන් ගෙදරට වෙලා ඉන්න කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්තයා රටේ ජනතාවට තෙල් නැහැ. තෙල් එන්නේ 10 වෙනිදාකින් පස්සේ. ඒකත් ෂුවර් නැහැ, අවිනිශ්චිතයි. මෙන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කළමනාකරණේ. අපි දන්න විදිහට අපේ ගෙදර හාල් ටික ඉවර වෙනකොට අවසාන කිලෝ එක කිලෝ දෙක තියෙනකොට අපි ගිහිල්ලා ඒක ඉවර වෙන්න කලින් අනිත් හාල් ටික ගේනවා. අපේ තෙල් බෝතලේ කුසිය හිඳීගෙන යනකොට තෙල් ටික බෝතලේ අන්තිමට එනකොට අපි දන්නවා තවත් තෙල් බෝතලයක් ගෙදරට ගේන්න ඕනේ කියලා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා තෙල් බින්දුවට හිඳුනට පස්සේ ඇමති කාංචන විජේසේකරයි රාජ්‍ය ඇමති යනවා රටවල් වලට ගිහිල්ලා තෙල් හිඟාක. තෙල් ඉවර වුණාට පස්සේ තෙල් ඉවරනවා කියලා දන්නවා. තෙල් ඉවර වීගෙන එන බව දන්න ආණ්ඩුව ඒ තෙල් ගන්න අවශ්‍ය වැඩපිළිවෙල දන්නේ නැතුව අවසාන වෙලා රටේ ජනතාවට ගෙදර ඉන්න අපි ගිහිල්ලා තෙල් ටික අරන් එන්න උත්සාහයක් යනවා කියන බොරු නාටකයේ රඟපෑම නවත්තන්න. ඔයාලට බෑ, ඔයාලට කරන්න දන්නේ නැහැ. ඔයාලා කරා නම් අද රට මෙහෙම නෙවෙයි තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා 9 වෙනි වතාවට අගමැති වෙනකොට මේ රටට වැඩ කරපු දේශපාලන නායකයෙක් නම් මේ රට හදපු නායකයෙක් නම් අද රට මෙහෙම තියෙන්න ඕනි නෑනේ. ලැයිලිලැජ්ජ නැතුව රාජපක්ෂ නඩේ කුණු ටික ආරක්ෂා කරන්න හොරු ටික ආරක්ෂා කරන්න ගත්ත ඇරෙන්න රටට යහපතක් සුගතියක් ගේන්න අවශ්‍ය වැඩපිළිවෙල රනිල් වික්‍රමසිංහ මහත්තයාට හදන්න බෑ. ලෝකෙ දිනා ගන්න කලින් අපේ රටෙන් ගිහිල්ලා ලෝකේ විවිධ රාජ්‍යයන් වල සේවය කරන ඒ අපේ ලාංකිකයාගේ ඩොලර් ටික ලංකාවට ගේන්න බැරි, ගෙන්න ගන්න බැරි, හොඳ හිත දිනා ගන්න බැරි ආණ්ඩුව ලෝකෙම මොන ආධාරය අරගෙන මෙන්නට හදයිද කියන කාරණේ පිළිබඳව අපට දෙවරක් හිතන්න වෙනවා. සා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව, බාලගිරි ආණ්ඩුව අද නෙමෙයි, හෙට නෙමෙයි, ඊළඟ සතියේ නෙමෙයි. ඒ වගේ ඒ බාලගිරි දෝෂයෙන් පිළිච්ච මේ කාලකන්ණි රාජපක්ෂ රනිල් ආණ්ඩුව ඉතා ඉක්මනින් ගෙදර යවන් දේශපාලනේ පැත්තක තියලා නැවත වතාවක් මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලීමක් කරනවා. දැන් ඔබලාගේ කාලය නැවත ඇවිල්ලා තියෙනවා. වෙන විකල්ප නැහැ. ව්‍යවස්ථානුකූල වයින් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල අපි යෝජනා කරා. මොකද රටේ ජනතාව කිව්වා පාර්ලිමේන්තුවෙන් එක ක්‍රියාත්මක වෙන්න ඕයි කියලා. ගෝඨාභය අයින් කරන්නේ කොහමද, විධායකය අයින් කරන්නේ කොහමද කියන කාරණේ අපි පැහැදිලිව අවශ්‍ය වැඩපිළිවෙල යොදවලා තියෙනවා. ඒකට ශේෂාධිකරණ තීන්දුවක් දීලා තිබෙනවා. රටේ ජනතාව තේරුම් ගන්න. පාර්ලිමේන්තුවේ සුළුතර බහුතරයක් තියෙන විපක්ෂයට කළ හැකි දේ කිරීමේ හැකියාව රටේ පවතින නීතියත් එක්ක ක්‍රියාත්මක කරන්න බැරි තැනක මේ රටේ සියලු පක්ෂ විපක්ෂ මතදරන ඒ ස්වයං දේශපාලන කඳවුර වලට අපි ආරාධනා කරනවා. දැන් ඇති රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුව ගෙදරවන්න අවශ්‍ය වැඩපිළිවෙළ දිශා ඔවුන්ට ලෝකයේ සහයෝගයේ නැ, රටේ සහයෝගයේ නැ. ඒ නන්නත්තා රවිච්ච ආණ්ඩුව රටේ ජනතාව තව තවත් පීඩනයටපත් කළා. රාජපක්ෂ හොරුන්ගේ සල්ලි වලින් මේ රටේ අනාගතේ විනාශ කරන කටයුතු කරනවා. දැන් බලන්න අධ්‍යාපන ඇමති කොහෙද ඉන්නේ කියලා. රටේ ජනතාව ඔන්ලයින් රටේ අධ්‍යාපනය කරන දරුවන්ට ඔන්ලයින් කරන්න කියලා එයා ගිහිල්ලා තෙල් ඉල්ලන පොලේ ගිහිල්ලා බඩු මිල වැඩි කියලා ආසසුතර බල නගිනවා. මේ වැඩේ හරියන්නේ නැහැ කියපු සුසිල් ප්‍රේමජයන්ත දැන් ඔන්ලයින් අධ්‍යාපනය කරන්න කියලා දරුවන්ට එයා ගිහිල්ලා තෙල් ගන්න ආතල් ගන්න විතරටවල අගමැති ජනාධිපති ලංකාවේ
අධ්‍යාපනය ඇමති ගිහිල්ලා තෙල්ල ඉල්ල. මම හිතන මේවා තමයි ලොකුම විහිළු. මේවා තමයි ලොකුම හිනාව. ඒතර රුසියාවේ හිත දිනාගෙන තිබිච්ච රුසියාවේ සියලු සම්පතතා සියල්ල පෞගේ කාලේ බිඳ දමලා දැන් රටට පේන්න රටේ ජනතාවට පේන්න අපි විදේශයටවල් එක්ක යනවා කියන කාරණේ රඟ දක්වන ඇරෙන්න අපි දන්නවා පැහැදිලිව ඒ රටවල් මේ රාජපක්ෂ රනිල් ආණ්ඩුවට සහයෝගය දෙන්න උපකාර කරන්න මැදිහත් වෙන්නේ නැහැ ඉෂා තමුන්නාන්සලා තේරුම් ගන්න රනිල් වික්‍රමසිංහ මහත්තයෝ පවුනොදේ යන්න දැන් තමන්ගේ වරගයත් මේ පිළිබඳව ඔබට දැනුම් දුන්නා ඊයේ ඇවිල්ලා තමන් පිළිබඳව තිබෙන ඒ අවිනිශ්චිතභාවයේ තමන්ගේ වැඩපිළිවෙල පිළිබඳව ඉෂා කරුණා කරලා මේ 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 වැඩපිළිවෙල අවශ්‍ය විදියට ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වැඩපිළිවෙල දෙයි දැන් ඇමතිගේ ට්විටර් එකේ සහ ඇමතිගේ හදාගත්ත වෙබ්සයිට් වල හොයාගන්න නැහැ කොහෙද ඩීසල් තියෙන්නේ කියලා. හැබැයි ඇමති යනවා රාජ්‍ය ඇමතිත් එක්ක තෙල් හොයන ඉතින් කාංජර විජේසේකර ඇමතිවරයා මං හිතනවා මේ වෙලේ තමන්ට තියෙන හොඳම වැඩේ තමයි තමන්ගේ තනතුරෙන් ඉල්ලා අස්වැලා කරන්න පුළුවන් කළ හැකි රටේ ජනතාවගේ ලෝක විශ්වාසය තියාගත්ත පුද්ගල කණ්ඩායමට මේක බාර දීලා තොලතෝංචිලා ගෙදර යන නිසා ඔයාලට අද නෙමෙයි හිට හේකී කිය හැමදාම ඉන්න බෑ රටේ ජනතාවට අවශ්‍ය වැඩපිළිවෙල හදන්න. දැන් ගෙදර ඉන්න ජනතාවට තියෙන බරපතල ප්‍රශ්නේ රැකියාව නැහැ, වෘත්තිය නැහැ, ආදායම නැහැ දෛනික. ඒ ආදායම ගිලිහිනකොට තමන්ගේ දරුවට තමන්ට තමන්ගේ පවුලට කන්න බොන්න දෙන්න පුළුවන් දෙවේලක් දීපේක දැන් තුන් වේලක් කන්නේ නැහැ දෙවේලක් කන්නේ දැන් දෙවේලක් තිය එක වේලක්වත් කන්න බැරි දෙන්නපත් වෙලා තියෙනවා. එහෙනම් දැන් ආණ්ඩුව මේ ගෙදර ඉන්න රැකියාව අහිමිච්ච වෘත්තිය අහිමිච්ච ඒ පවුල රැක ගන්න පුළුවන් මැදිහත් වීම කරන්න රටට රුපියල් තියෙනවනේ අච්චු ගහන්න අපි අනුමත කරන්නේ අත ඉස්සුවානේ. අනික්‍රමසිංහ මහත්තයා දැන් මේක අච්චු ගහලා රටේ ජනතාවගේ වැඩපිළිවෙල කරනවා කිව්වනේ බැසිල්ලා රාජපක්ෂ මහත්තයා වගේ. එහෙනම් ගෙදර ඉන්න හන්දියේ කඩේට ගිහිල්ලා, ටවුමට ගිහිල්ලා, පයින් හරි ගිහිල්ලා, බඩගාගෙන හරි ගිහිල්ලා, ඒ බඩු ටික ගන්න අවශ්‍ය මූල්‍ය ආධාරය, ද්‍රව්‍යම ආධාරය ලබා දීමේ මැදිහත් වීම කෝ රනිල් ආණ්ඩුවේ. දැක පෞගේ කාලේ බැසිල්ලා රාජපක්ෂ මහත්තයා රුපියල් 10000ක් දුන්නා. ඒ වෙලේ මේ මොහොතේ ගිහිල්ලා ජනතාව තමන්ගේ හන්දියේ කඩෙන්, ගමේ කඩෙන් බඩු ටික අරගෙන ගෙදර තමන්ගේ දරුවන්ට කන්න බොන්න දුන්නා. දැන් ආණ්ඩුව තෙල් ටික නැහැ, ඩීසල් ටික නැහැ, පෙට්‍රල් ටික නැහැ, ගෙදර ඉන්න කිව්වා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයාට අපි වගකීමෙන් කියනවා ඒ ගෙදර රැකියාව අහිමිලා, වෘත්තිය අහිමිලා, දෛනික ආදායම අහිමිච්ච ඒ රටවැසියා පුරවැසියාට අවශ්‍ය මූල්‍ය ද්‍රව්‍යම ආධාර සහන ලබා දීම කටයුතු කරා. ඒක කරන්න බෑ රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒක දන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයා. එසා එයාලා තුන් වෙල කාලා හිටියට ගමේ ඉන්න ජනතාව අද එක වේලක් කන්නේ බොහොම අමාරුයි. මම දැක්ක මුණු පොතක තිබෙනවා පෙර පාසල් යන දරුවා බත් ටිකයි මැල්ලුම් ටිකයි විතරයි තමන්ගේ ආහාරයට ගන්න. මේවා කියන්න, මේවා දකින්න මේ රටේ දේශපාලනය කරන කණ්ඩායම ඇඩිට අපි කනගාටු වෙනවා, අපි සංවේදී වෙනවා. මේ තත්ත්වය රටට උදා කරේ රාජපක්ෂ රුසා රනිල් වික්‍රමසිංහ කියන කාරණේ මේ වෙලාවේ මම මතක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්න ඕනි රටේ මේ පැහැදිලි පෝලිං අර්බුදයෙන් අට ගොඩේම සඳහා වූ නිශ්චිත සාධාන වැඩපිළිවල තාමත් යෝජනා නොකර එය කල්මැරීම, එය නොදන්නාසේ හැසිරීම වෙන මොකක්වත් නෙමෙයි රනිල් වික්‍රමසිංහ දැන දැන මේ රටේ ජනතාවට කරන්නා වූ මහා පාපතර කර්මයක් හැටියට අපි දකි. දැන් අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මාසික කාලය තුල ඔහුට මාස 6ක් හෝ අවුරුද්දක් හෝ අවුරුදු 3කින් හෝ මේක ජය ගන්න පුළුවන් ඒ මාර්ගපදේශක ක්‍රියාපිළිවෙලේ දැක්ම අපි පාර්ලිමේන්තුවේ දකින්නෙත් නැහැ. එතුමා මේ මාධ්‍ය කියන්නෙත් නැහැ. අපිට ඉවසන් ඉන්න පුළුවන් ඔහු පෙන්නන හරි රට ගොඩ ගන්න ක්‍රමවේදය අපට ඇහෙන්න සියසෙන් දකින්න අවශ්‍ය වැඩපිළිවෙල එතුමා හදනවනේ. ඒ අසේ එසේ හදන්නේ නැතුව සති දෙකකින් හරියයි කියනකොට සති දෙකකින් හරියන විදිය කොහොමද කරන්නේ, කොහෙන්ද ඩොලර්ස් එන්නේ, කොහෙන්ද තෙල් එන්නේ, මොන නැවෙන්ද තෙල් එන්නේ, මොන නැව් ටිකද එන්නේ මේ සතිකෙන් කියන පැහැදිලි පිළිගන්න පුළුවන් වැඩපිළිවෙල කොරල් වික්‍රමසිංහ මහත්තයා. ඉතින් එහෙම පෙන්නනවනම් අපි කෑගහන එක අසාධාරණයි. එහෙම වැඩපිළිවෙල නැති නිසා තමයි අපි කියන්නේ පෙන්නන්න කියලා. නිසා අපිට ඔළුව අමාරුවක් නැහැ මේ රටේ තිබෙන ආර්ථික වැඩපිළිවෙල වැටලා තියෙන වෙලාවේ දේශපාලනය කරා. අපි සමග ජනබලවේගයේ හැටියට මේ ආණ්ඩුවට කරන්න පුළුවන් මුල්ම උදව්ව උපකාරය කරේ සජබේ නායක සජිත් ප්‍රේමදාස මහත්තයාගේ වැඩසටහන හුස්ම වැඩසටහනේ රෝහල් වලට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය බෙහෙත් ටික ගෙනත් තියෙනවා. අපිට කකුලෙන් අදින්න ඕනේ නැහැ. අපි මේ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇස් දෙක පියාගෙන මේ කකුල් දෙක වෙවුල යන මේ පාලමේ යන වැඩපිළිවෙල අපිට කියන්නේ. එතුමා ඔකෙන් වැටුණාද නැද්ද, එතුමාගේ ජීවිතේ නැති වෙයිද කියන කාරණේ නෙමෙයි බරපතල ප්‍රශ්නේ. එතුමා දැන් වඩාන් යනවායි කියන මේ දරුව අපේ ලංකාවේ ජීවත් වෙන පුරවැසියා නා. ඒ පුරවැසියෝ සියල්ලම එක්කමද මෙතුමා වැටෙන්න හදන්නේ. එතුමා අවුරුදු අවස්ථා 6කම එක කරා. දැන් ආයෙක කරන්න දෙන්න බෑ. එතන රනිල් වික්‍රමසිංහ මහත්තයාලා, මහින්ද රාජපක්ෂ මහත්තයාලා
ඔය මොන පාලමෙන් ගියත් වැටෙන්නේ නැහැ වැටෙන්නේ මේ රටේ ජනතාව නිසා ඒ වැටෙන්න නොදී රටේ ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම සජබේ සමගි ජන බලවේගයේ යුතුයකම මේ සියලු දේශපාලන කඳවුරු රටේ සියලු පුරවැසියෝ එක රාශී කරගෙන රට දිනවන්න ඕනි වැඩපිළිවෙලක් අපි නිර්මාණය කරනවා නිසා අපි කියනවා විශේෂයෙන්ම අපේ කඳවුරේ ප්‍රධාන වගකීම වෙලා තිබෙන්නේ මේ වෙලාවේ මෙහෙම හොතේ මේ රටේ සියලු අවතැන්විච්ච දුක් විඳින ජනතාවත් එක්ක එකතු වෙලා ඒ සියලු දෙනා රැක ගන්න පුළුවන් වැඩපිළිවෙල අපේ අතේ තියාගෙන මේ රට ජයග්‍රහණය කරවන්න අපට හැකියි කියන ඒ විශ්වාසය තබා ගනිමින් මේ රටේ ඉදිරි ගමන ගෙනියන්න අවශ්‍ය හයිය ආරක්ෂාව නිර්මාණය කිරීම තමයි සජබේ සමගි ජන බලවේගයේ යුතුයකම හා වගකීම හැටියට මේ වෙලාවේ රටේ ජනතාව වෙනුවෙන් කියා සිටිනු. දැන් ආණ්ඩු චෝදනා කරන්න ඔබතුමාලා දැන් කොච්චර කිව්වත් මේක අරගෙන කරන්න කිව්වට ඔච්චර වැඩපිළිවෙලක් තියෙනම් ඇයි කරන්නේ නැති කියලා තමයි අහන්නේ. දැන් ඔබ දකිනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා අපේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න කියලා යෝජනා කරපු වෙලාවේ හොර රහසේ පස්සේ දොරෙන් ගිහිල්ලා ඔව්වගමැති වෙලා ආණ්ඩුවක් අටව ගත්තා නැවත වතාවක් අර පරණ කැත සුපුරුදු විදියට එක එක පක්ෂවල ඉන්න ඩීල් කඳවුර එකතු කරලා ඔවුන්ට යම් යම් තනතුරු ලබා දීලා රටට ගැළපෙන වෙන රටේ සංවර්ධනයට දියුණුවට නොගැලපෙන රාජපක්ෂ කඳවුරේ සුරක්ෂිතභාවය ආරක්ෂා වෙනුවෙන් නිර්මාණය කරගත්ත ආණ්ඩුවක් කියන කාරණේ අපි පැහැදිලිව දකිනවා. ඔවුන් වෙන කිසිවක් කරේ නැහැ. පෝලිං වැඩි කරා, පෝලිං දිග වුණා, පෝලිං පළල් වුණා, සියලු දේවල් හිඟ වුණා ඇරෙන්න රනිල් ආවයි කියලා කිසිම දෙයක් රටේ ජනතාවට යහපතට සිද්ධ වුණේ නැහැ. සිද්ධ වුණා නම් සිද්ධ වුණේ අර ලිං ඇතුලේ හැංගිලා හිටපු රාජපක්ෂරු ගොඩට ඇලං මඩ පිහිදලා බය නැති කරලා නැවත ඔවුන්ගේ සුපුරුදු වැඩ ටික කරන්න පුළුවන් වැඩපිළිවෙල හැදුවාන වෙන කාරණයක් කරේ නැහැ. නිසා දැන් අගමැති සහ ජනාධිපති එක ගමනක් යනවද? ජනාධිපති කෘෂිකර්ම අමාත්‍යාංශය කැඳවුවම අගමැතිත් කෘෂිකර්ම අමාත්‍යාංශය කරනවා. අගමැති විදුලි බල අමාත්‍යාංශය කැඳවුවම ජනාධිපති විදුලි බල අමාත්‍යාංශය කැඳවුවා. මේ වගේ අර එළහරකයි මීහරකයි වගේ යන්නේ වැඩපිළිවෙල යන්නේ. නිසා එවන් නොවන සියලු පක්ෂ නියෝජනය කරන සර්වපාක්ෂික ආණ්ඩුවක් නොවීමේ ප්‍රතිඵලයේ ප්‍රතිවිපාක අපි විඳිනවා. ෂා අපි සූදානම් නැහැ. අපි ගන්නවා නම් මේ වගේ එළහරකයි මිහරකයි වගේ යන්න පුළුවන් වැඩපිළිවෙලක ඉඳගන්න රටේ ජනතාව නැවත නන්නත්තාර. ෂා අපි යෝජනා මාලාවක් ඉදිරිපත් කරලා දීලා තියෙනවා. අපිට හැකි බව අපි කියනවා. අපිට දෙන්න හෙට. අපි අරගෙන කරන්න බැරුණොත් අපිත් ගෙදර යන්න වෙනවා. ෂා අපි ගෙදර යන්න බලාගෙන මේක ඉල්ලන්නේ නැහැ. අපි මේ රටේ ජනතාවට මේක කරන්න පුළුවන් කියන විශ්වාසය ලෝකේ විශ්වාසය දිනාගෙන අපි කළ දෙයි සමකත අපි මුල්ම රාජ රනිල් ආණ්ඩුවේ මුල්ම ඉල්ලීම මුල්ම අතහිත දීම ලබා දුන්නේ සමගි ජන බලවේගයේ හුස්ම වැඩසටහන යටද කියලා කාරණේ අමතක කරන් බෑ රටේ ජනතාව මේ හුස්ම වැඩසටහනේ මේ මොහොතේ මේ වෙලාවේ රෝහල් වලට අවශ්‍යම අත්‍යවශ්‍යම බෙහෙත් ටික ගෙනත් දීම සඳහා මැදිහත් වීම සිද්ධ කරා විතරක් නේ ඉටු කිරීමම අපේ කකුල් ලැබීම අපිට බැහැයි කියලා කවුරු හරි වාදක් කරන්න යනවා අපිට හැර වෙන කිසිවෙක්ට මේ වෙලාවේ මේ මොහොතේ මේ රටේ මේ ප්‍රශ්නේ විසඳිය හැකි පුද්ගලයෝ නොවන බව මම මේ වෙලාවේ විශ්වාස කරනවා. ඒ වගේම තමයි විමල් හිරන් සමත් කියන ඕන් මේ සීළු දනට මේකතුනොත් මේක මාස 3කින් ගොඩ දාන්න පුළුවන් කියලා. මේ වර්තමාන තත්ත්වයට සහ මේ රටේ සිද්ධ වෙන ඉදිරි මහා අරුබුද වලට වග කියවුතු කාලකන්ණි දේශපාලන කඳවුරක් තමයි විමල් වීරවංශ සහ ගම්මන්පිල කියන ඒ කඳවුර. ගෝඨාභය රාජපක්ෂ ගිනල්ල ඒ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව හරහා මේ රටේ සුකුත මුදිත කරනවායි කියන වීදි සටන් කරලා මහා වේදිකාවල කෑ ගහපු උදවිය අවුරුදු දෙකමාරකින් පස්සේ ගමන වෙනස් වෙනකොට ඒ ගමනේ වැඩපිළිවෙල රට නන්නත්තරනුර ඒකෙන් එළියට බහලා ඇවිල්ලා නැවෙන් එළියට බහලා ඇවිල්ලා ඒ නැවේ ගියේ නැ ඒ නැවේ කපිතා නෑල හැදුවේ නැ ඒ නැව දන්නේ නැ ඒ නැවෙන් සිද්ධ වෙච්ච දේවල්ට අපි වග කියා යුතු නැහැ කියන කාරණේ කියන මේ උදවියට ඔයාලා විශ්වාස කරනද මේ රටක් කරන්න පුළුවන් කියලා. එයාලා දක්ෂ මෙන්න මේ කතා කරන්න විතරයි. එයාලගේ වැඩ නැහැ. නිසා අද ස්වාධීන වෙලා කියන ගෝඨාභය ඉන්නෝනි ගෝඨාභය නැතුව මේක කරන්න බැහැයි කියලා. එහෙම කියන විමල් වීරවංශ මහත්තයලාට මේ අසාර්ථක වෙච්ච අසමත් වෙච්ච ෆේල් වෙච්ච ජනාධිපති තියාගෙන මේ ඔලුගෙඩි මාරු කරලා විමල් වීරවංශ මහත්තයලා ආණ්ඩුවක් අදලා මේ රටේ ජනතාවට
සිද්ධ කරයි කියන විශ්වාසය කරන්න එපා. ඔවුන් දැන් උත්සාහයක යෙදෙන්නේ ඔවුන්ගෙන් ගිලිහී ගිය ඔවුන්ගේ වැරද්ද අමතක කරලා රටේ ජනතාවට නැවත කාලකන්ණි විදිහට දේශපාලන වශයෙන් තනතුරක් අදාගෙන ඊළඟ පාර්ලිමේන්තුවේ ඊළඟ ආණ්ඩුවේ ඉඳීමේ සිහිනය දැකීම සඳහා මේ දේශපාලන ජවනිකා සහ කතන්දර කියන වැරෙන්න විමල් වීරවංශලා මොනවාද මේ රටට ආණ්ඩුවල ඉඳලා කරේ කියලා අපි අහනවා. දැන් 10 වෙනිද වෙනකන් තෙල් නැහැ කියලා කියන්නේ. දැන් මේ විදිහට ගියොත් මොකක් වෙයිද? දැන්ටත් පාර වාහන නැහැ. එහෙමත් නැත්නම් ලොක්ඩවුන් කාලේට වඩා නිකන් මිනිස්සු නැති පාට පේන්න තියෙන. ඔව් ඒකට අර කොරෝනා කාලේ ධම්මික පැණිය ගෙනාවනේ. ධම්මික පැණිය පිව්වම හරියි කිව්වා. දැන් ඒකට හරියන්න තවත් ධම්මික කෙනෙක් ගෙනත් තියෙනවා. නැලා ඉසේ අමාරුවට කොට්ටේ මාරු කරනවා වගේ මේ ජවනිකා නිර්මාණයක. ඉෂා දැන් ධම්මික පැණිය පොවලා හරි ගියේ නැහැ. කාළි ආවේශ වෙලා කාළි පිස්සු කෙලියා වගේ දැන් එයාලා ගෙනත් තියෙනවා ආයෝජන මණ්ඩලයට. ආයෝජන සම්බන්ධව මේ රටේ ව්‍යාපාරික පැලැන්තියේ නිලිච්චයි කියන ව්‍යාපාරිකයෙක්. ඉතින් එතුමාගේ ඒ ධම්මික සිහිනය ලබා දීලා මේ රට සුඛිත මුදිත කිරීම සඳහා යම් මාධ්‍ය සංදර්ශන නිර්මාණය කිරීමක් අපි දකින බව පේන නිසා අපි බලමු ධම්මිකලා මොනාද කරේ, ධම්මිකලා අවසානයේට මොනාද කරගෙන යන්නේ කියලා. අපි දැක්කනේ ධම්මික පැණියේ වෙද මහත්තයා අවසානයේ මොනාද කරගෙන තියෙන්නේ කියලා. රටේ විවිධ වූ කතිකාවන් තිබෙනවා. නිසා මේ ධම්මික මහත්තයාට ඉතිහාසයක් තියෙනවා. ඒ ධම්මික මහත්තයාත් මොනාගෙන් මොනා කරගෙන අවසානයේ රට නන්නත් අර කරාවිදේ කියන අවිශ්වාසයේ රටේ ජනතාව තුළ තියෙනවා. මේවා මේ රටේ ජනතාවට පැලස්තර මිස, රටේ ජනතාවට ෂෝ මිස, සැබෑ විසඳුම් නොවනවායි කියන කාරණේ මේලා මතක් කරගන්න.